ඉරවත් මිත්තු ලබ්බට හෙන ගෙවුවම ලබ්බෙ හිටිය පණුවන්ට මොකද උනේ කියලා අහන එක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ වෙනුවට රුපියල් 7වලට තමන්ගේ ආප්නේ විකිනීම සාමාන්‍යකරණය කරගත්තු අපේ සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තිබෙන්නේ අතිශයම භයානක තත්ත්වයක්. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න කලාකාරයෝ දේශපාලුවෝ විකිනෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මිනිස්සුන්ගේ දාන ටික කාලා මිනිස්සු දෙන සිවුර ඇඳලා මිනිස්සු හදලා දෙන පන්සලේ ජීවත් වෙන හාමුදුරුවරු රුපියල් 7වලට විකිනෙන්න ගත්තට පස්සේ ඇති වෙන්නේ මහා භයානක තැන. මිතුරුනි, අද වෙනකොට අපේ රටේ පන්සල් වලට බොහෝ වෙලාවට පැමිණෙන්නේ ජීවිතය ගැන කලකිරුණු, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් හොයාගෙන මිනිස්සු නෙමෙයි, සත්‍ය වශයෙන්ම ගෙදර ඉඳගෙන ලබන්නට බැරි සුරසබක් ලබන්න තමයි සමහර අය පන්සල්ට රොක් වෙන්නේ. මිතුරුනි, මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. මේ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙනකොට අපේ සමහර පන්සල් ගැරේජ්, සමහර ඒවා බෝඩින්, සමහර ඒවා බයිස්කෝප් මඩු. මේ වෙනකොට සමහර පන්සල් ගණිකා නිවාස බවට පත් වෙමින් තිබෙනවා. මිත්‍රෝරුනි, පහුගිය මැතිවරණ කාලයේ තුලදී අපේ රටේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගණන් වලට විකුණනා කියලා පහුගිය කාලයේ මාධ්‍ය වලින් හෙළි වුණා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ හාමුදුරුවන් චීනය වගේ රටවල් වලින් සල්ලි අරගෙන මහින්ද රාජපක්ෂගේ කුපාඩි වැඩවලට සුජාත භාවය ලබා දුන්නයි කියන කාරණය හෙළි වුණා. මේ වෙනකොට ගෝඨාභය ජනාධිපති වර්ණය සඳහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාගෙන් උපරිමය ගැනීම සඳහා ගෝඨාභය කටයුතු කරමින් සිටිනවා. ඔබ දන්නවා මැදකොඩ අභේතිස්ස කියලා කියන්නේ බුදුහාමුදුරෝ සරණ ගිය පුද්ගලයෙක් නෙමෙයි, මූ සරණ ගිහිල්ලා ඉන්නේ මහින්ද රාජපක්ෂ. කිසිම හිරිගිතක් නැතුව මහින්ද රාජපක්ෂ කරන ඕනෑම බලුවඩක් සාධාරණීකරණය කරන මේ මැදකොඩ අභේතිස්ස අද දිනේදී වියත් පවුර කියලා අලුත් වැඩසටහනක් පටන් ගත්තා. සත්‍ය වශයෙන්ම වියත් පවුරේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කසකාරය වෙන එක. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂට චරිත සහතික දෙන එක. විශේෂයෙන්ම ඔබ දන්නවා තාමත් අපේ රටේ ඉන්න අහිංසක උපාසකම්මලා මාසෙම කන් නැතුව එක දවසක් දාන ටික අදන් ගිහලා පන්සලට දීලා අවුරුද්දම අඳින්න නැතුව සිවුරක් අරන් ගිහලා හාමුදුරන්ට පූජා කරනවා විතරක් නෙමෙයි, පන්සලේ හාමුදුරුව මොන කෙවර ගැහුවත් පන්සලේ හාමුදුරුව හරි කියලා කල්පනා කරනවා. මෙන්න මේක උපරිම ප්‍රයෝජනය ගන්න තමයි මහින්දල ගෝඨලා මේ වෙලාව ලෑස්ති වෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා පහුගිය ආණ්ඩුව, මේ ආණ්ඩුව ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ පහුගිය ආණ්ඩුව හොරකම් බලුකම් වනචරකම් ගැන හොයන්න. විශේෂයෙන්ම එදා හොයපු කළු සල්ලි තාම ඔවුන් ගාව තිබෙනවා. මේ වෙනකොට ඔවුන් ගෝඨාභය ජනාධිපති කිරීම සඳහා මේ කළු සල්ලි විසි කරමින් තිබෙනවා. මිට්ටෝරණි, තහවුරු කරපු ආරංචි මාර්ග අනුව මැදගොඩ අභේතිස්ස මේ වියත් පවුර කියනක වැඩසටහන ආරම්භ කිරීමත් සමග ඔහුට මුදලින් රුපියල් ලක්ෂ 25ක් දීලා තියෙනවා මේ ප්‍රචාරක වැඩේ කරගෙන යන්න. ඉතින් මිට්ටෝරණි, මේ විදියට සල්ලි විසි කරන්නේ ඔබෙත් මගෙත් විධායක වස්ථාදායක අධිකරණය කියන බලතුන සමග සෙල්ලම් කරන්න. ඒ නිසා අපට සබෑලෙස ආදරය කරන රටගෙන සැලස්මක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රනි, අරගලෙන් තුරු ජයග්‍රහණයක් නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.